පියනන්ගේද පුත්‍රයනන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ඔබ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියනන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්ම වහන්සේගේ ජීවදානයත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, චතාරික කාලය තුල ජීවත් වෙන අපි අපගේ ජීවිත ගැන අපි මොහොතක් මෙනෙහි කර බලමු. අපි ස්වාමින් වහන්සේට අකීකරු වුණ අවස්ථාවන්, දෙවන් වහන්සේට විරුද්ධව අපි කැරලි ගසපු අවස්ථාවන් අපේ ජීවිතවල තිබෙන්නට පුළුවන්. අද අපි ස්වාමින් වහන්සේට විරුද්ධව ක්‍රියා කර තිබෙන බැවින් අද සබා දහම් දිනිතිය පවා අද අපට විරුද්ධව ක්‍රියා කරන බව අපට පෙනී යනවා. බැවින් අපි අපගේ ජීවිත පැවැත්ම, අපේ ක්‍රියා කලාපය අපි මෙනෙහි කර බලමින්, සිත කය වචනය අප සෝදිසි කර ගනිමින්, අපි කලා වූ සෑම වරදකටම ලෝකවාසී ජනතාව වෙනුවෙන් අපි සමාව අයද දිවියාගේ පුද කරන්න අපි සුදුස්සන් වන පිණිස අපි මෙසේ සමාව අයද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවනි ඔබටද මා පව් කළ බව කියමි. සිරින් වචනයෙන් ක්‍රියාවෙන් සහ ආතපසු කිරීමෙන් බොහෝ පව් කළමි. එමාගේ වරදිනිය, මාගේ වරදිනිය, මාගේ මහත් වරදිනිය. එහෙයින් භාග්‍යවත් නිත්‍ය කන්නේ මරියතුමියද සිලසුරු දූතයන් හා ආශිර්වාදවන්තයන්ද මාගේ සහෝදරවනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දිව්‍යන් වහන්සේට යාඥා කරන මෙන් අවනතු ඉල්ලා සිටිමි. සියලු බලති දිව්‍යන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, අනර්ග ප්‍රසාද නිධානයන් මගින් ඔබ ලෝකය ප්‍රකෘතිමත් කරන සේක් වේද. ඔබගේ ජනකාය වන අපට වහන්සේගේ සදාතන බර ප්‍රසාදයද, අපට අවශ්‍ය වන ලෞකික ආධාරද නොකඩවා දහනය කිරීමට කරුණා කළ මැනව. මේකෙද මහා සුදහත්මයන් සමඟ එකම දෙවියන් සදහන වැඩසිටි නෞද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයනන් අපගේ ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. වරිවන්න කිවීම සඳහා යසායා දිවිසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානෝ මෙසේ වදාරනසේක. මම අලුත් ආසද්ද, අලුත් පොළවක්ද මවමි. පසුගියදී මතක් කරන්නේවත් සිහි කරනු ලබන්නේවත් නැත.
මා මවන දේ ගැන සදාටම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණවන්නේය. එහි වැසියෝ සොම්නසින් වෙසති. මම ජෙරුසලම කෙරෙහිත් මාගේ සෙනග කෙරෙහිත් ප්‍රසන්න විමි. ඇඬීමේ ශබ්දයක්වත් පීඩිත වේදනාවේ ශබ්දයක්වත් එහි තවත් නොඇසෙන්නේය. ස්වල්ප දවසකින් මැරෙන බිලින්දෝ තවත් එහි නොවෙති. පූර්ණ ආයු නොවලඳා මැරෙන මහල්ලෝ නොසිටිති. සියවසක් ජීවත් වන්නා තරුණිකයි ගණන් ගනු ලැබී. ඒ වයසට පෙර නැසී යන්නා සාපලද්දකයි ගණන් ගනු ලැබේ. ඔහු ගෙවල් ගොඩ නගාගෙන එහි වාසය කරන්නෝය. මිදිවතු වවාගෙන එහි පළඳාව භුක්ති විඳින්නෝය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර මාගේ සමිඳුනි ඔබමා මිදූ නිසා ඔබට තුති පුදමි. ඔබ මා උසස් කළ බැවින්ද මාගේ දුක් ගැන මා සතුරන්ත ප්‍රීති වීමට ඉඩ නොදුන් බැවින්ද සමිඳුනි ඔබට ප්‍රශස්ති ගී ගයමි. සමිඳුනි ඔබ පාතාලේ මා ගොඩගත්සේක. මා වලපල්ලට නොයන පරිදි ඔබ මා දිවිරකගත්සේක. සැදැහැවතුනි සමිඳුන්ට ගී පසස් නගන්න. ඒ සුද්ධෝ නාමයට තුති ගී ගයන්න. මන්ද එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක්ය. රැයේ හැඬීම පවති. උදේ ප්‍රීතිය උදා වේ. මාගේ සමිඳුනි සමිඳුනි සවන් දී මට කරුණා කළ මැනව. සමිඳුනි ඔබ මාගේ සරණය වූ මැනව. ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙව්සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටුපිලියෙන් මා සැරසූසේක. දැන් ඉතින් මම නිහඬව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි සදාටම ඔබහට ගී ගයන්නෙමි. මාගේ සමිඳුනි ඔබම මිදුනි නිසා ඔබට තුති පුදමි. සුපුවත් ජයනද. සදාකාලික මහිමයේ රජානන් වන ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේ. සදාකාලික මහිමයේ රජානන් වන ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේ. ඔබගේ මුළු හදවතින් දැන්වත් මා වෙත හැරි එන්න. මක්නිසාදයත් මම මුර්ධු වූද දයානුකම්පාවෙන් පූර්ණ වූ කෙනෙකු බැවිනි. සදාකාලික
ගජානන් වන ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසාවේ සදාකාලික මහිමයේ රජානන් වන ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසාවේ ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ජුවම්තුමාගේ සුද වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ජුවම්තුමාගේ සුද වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේ එතන නික්ම ගලීලයට පැමිණිසේක. ගමේ දිවසිවරයා ගමට අගේ නැතැයි උන්වහන්සේ කියා තිබූ නමුත් ජෙරුසලමෙහි මංගල්‍යයේදී උන්වහන්සේ කළ සියල්ල දැක තිබූ බැවින් ගලීලයෝ උන්වහන්සේ මහත් හරසරින් පිළිගත්හ. යළිතුන් වහන්සේ ගලීලයේ කානානම් ගමට පැමිණිසේක. උන්වහන්සේ කානානම් ගමට පැමිණිසේක උන්වහන්සේ විසින් වතුර මිදිරසට හරවන ලද්දේ එහිදීය. එකල එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගීව කපර්නාවූ මෙහි සිටියේය. ජිස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි බව අසා ඔවුන් වහන්සේ වෙතට ගොස් තම පුත්‍රයා මරණාසන්නව සිටින බැවින් අවුත් ඔහු සුව කර දෙන මෙන් උන්වහන්සේගෙන් අයද සිටියේය. ජිස්වහන්සේ ඔබ වැනි අය ලකුණුද අරුම පුදුම දේද දුටුවොත් මිස විශ්වාස නොකරන්නාහු යයි ඔහුට කිසේක. රාජ්‍ය නිලධාරියාද කතාකොට ශ්‍රීමතානෙනි මාගේ දරුවා මිය යන්නට පෙර පැමිණු මැනවයි අයදීහ. ජිස්වහන්සේ කතා කරමින් යන්න ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යැයි ඔහුට කිසේක. ඔජිස්වහන්සේ කී වචනය විශ්වාස කරගෙන ගියේය. ඔහු යන කල ඔහුගේ දාසයෝ පෙරමගට අවුත් ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යැයි කීහ. එවිට පුත්‍රයා සුවය ලබන්ට පටන් ගන්නා කොයි වෙලාවේ දැයි ඔහු ඔවුන්ගෙන් විමසීය. ඊයේ පස්වරු එකට පමණ උන බැස්සේ යයි ඔහු කීහ. ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යයි ජිස් වහන්සේ ඔහුට කීවේ ඒ මොහොතේදී යයි දැනගත් බැවින් ඔහුද ඔහුගේ ගෙහි වැසි සියල්ලෝද එතුමන් විශ්වාස කළහ. මේ වනාහි ජිස් වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු දේවත්වය විදහා දැක්වීම සඳහා කළ දෙවන හාස්කමය. ස්වාමින් වහන්සේගේ ගැලවීමේ සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ගැලවීමේ සුභාරංශය මගින් අපගේ කවු මැකේවා. අද දේව වචනය චතාරික සමයේ විසිතුන් වන සඳුදා අදාපට මෙනෙහි කරන්නට කියන්නේ වචනය කෙරෙහි විශ්වාසය තබන්නට කියලා. ස්වාමීන් වහන්සේගේ වචනය ජීවමාන වචනය කෙරෙහි විශ්වාසය තබන්නට කියලා. නම අවත සුවිශේෂය කියන්නේ මේ රාජ්‍ය නිලධාරියාගේ පුත්‍රයා සුවය ගැන ප්‍රකාශ කරන අතර අප පළමිනි කිවීමෙත් ඉසයිස් වැස්පසාදිවරයා ග්‍රන්ථයේ සඳහන් වෙනවා අලුත් මැවිල්ලක් ගැන කතා කරනවා. අලුත් මම අලුත් අහසක්ද අලුත් පොළවක්ද මවමි. පසුගියේදී මතක් කරන්නේවත් සිහිකරනු ලබන්නේවත් නැත කියලා. එබැවින් මේ රාජ්‍ය නිලධාරියාද මහතාණෙනි මාගේ දරුවා මිය යන්නට පෙර වැඩිය මැනවයි අයදීය. මිය යන්නට පෙර වැඩිය මැනවයි අයදීය. මේ වචනය ඇතුලේ මහා ගැඹුරු කතාවක් අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වචනය කියූ සැනින්ම ඔහුගේ පුත්‍රයා සුවපත් වෙනවා. ඒ වගේම අපි හුඟක් වෙලාවට අපේ ජීවිතේ අපි කෑ ගහලා කියන නිහඬව දොඩවන වචන කීපයක් තිබෙනවා අපේ ජීවිතේ අන්තර්ගත වෙලා තිබෙනවා.
අපි අතර හුඟක් දෙනෙක් බොහෝ දෙනෙක් මරණය දකින්නේ අසුභවාදී දෙයක් ලෙස දකින්න අපි පුරුදු වෙලා ඉන්නවා. මරණය අපි කිසිම කෙනෙක් කැමති නෑ මරණයේ වේදනාව අත්දකින්නට. මරණය කියන අකුරු හතරයි. ආදරයට අකුරු හතරයි. ජීවිතයට අකුරු හතරයි. අපි ජීවිතයට කැමති, ආදරයට කැමති, නමුත් මරණයට අපි කිසි කෙනෙක් අහන්නවත් දකින්නවත් අත්දකින්න කිසි කෙනෙක් කැමති නෑ. ඒ වගේම මරණය බාරගන්න අයද හුඟක් වෙලාවට සුලභව දකින්නට නැහැ. මොකද ඒ තරමට අපි අපේ කිසිම කෙනෙක් අපි දන්න කියන පවුලේ කිසි කෙනෙක් මේ මරණය කියන දේ අහන්නට අපි කවුරුත් කැමති නැහැ. නමුත් මේ රාජ්‍ය නිලධාරියා කියනවා ගිහිල්ලා, මගේ පුතා මිය යනට පෙර වැඩිය මැනවයි ස්වාමින් වහන්සේ ඉල්ලා සිටිනවා. ස්වාමින් වහන්සේ කියනවා, ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යයි කීහිය. එවිට පුත්‍රයා සුවය ලබන්නට පටන් ගත්තේ කොයි වෙලාවෙදැයි ඔවුන්ගෙන් ඇසු විමසීය. ගෙදර ගියාට පස්සේ අහනවා, ඒ අය පෙරමකට ආවට පස්සේ කොයි වෙලාවෙද? මේ ස්වාමින් වහන්සේ මේ කිව්ව මොහොතෙමයි. ඒ නිසා කෙනෙක් මිය යන්නට කැමති වුණත් කැමති කෙනා වටා ඉන්න අය හැම කෙනෙක්ම කියන, අයියෝ තව ටිකක් දවසක් හරි ජීවත් වුණා නම්, තව පැය කීපයක් හරි ජීවත් වුණා නම් කියලා තමයි අපි හැම කෙනෙක්ම කියන්නේ. නමුත් අපි මොහොතක් හෝ ජීවත් වන්නට අපි කැමති. ඒකයි අපි හැම දෙයක්ම කරන්නේ, මොහොතක් හෝ වැඩියෙන් ජීවත් වෙන මේ ලෝකේ ජීවත් වන්නට. ඒ සිතුවිල්ල අපි හැම කෙනෙක් ළඟම තිබෙනවා. ඒ නිසා අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නය තමයි, ඔබ මොන වගේ කෙනෙක්ද? ඔබ මම මොන වගේ කෙනෙක්ද මරණයේ ඉදිරියේ? ඒ වගේම මරණය දකින්නේ අපි කොයි ආකාරයෙන්ද? අපි අහන්න ඕන ප්‍රශ්නේ ඒකයි, කොයි ආකාරයෙන්ද? මොකද අපි මේ ලෝකේ කවදා වු මේ ලෝකේ ජීවිතෙන් සමුගන්නට ඕනේ. මරණය සුභවාදීද නැතිනම් අසුභවාදීද? හොඳ දෙයක්ද නරක දෙයක්ද? මිනිස් ස්වභාවය අනුව මරණය සුභ නැහැ, අසුභයි. ඒ වගේම අපි මරණයට සූදානම්ද? මරණයට සූදානම් නේද? මරණයට පෙර මැරෙන්නට ඉස්සෙල්ලා අපි අපේ යුතුකම් ඉටු කර තියෙනවද? යුතුකම් රාශියක් අපිට තිබෙනවා. ඒ වගේ එයට පිළිතුර ඔබයි මායි සතුයි. මේ අපි වාර කීපයක් හෝ හිතලා පිළිතුරු හොයන්ට ඕන දෙයක්. මුද අපි හුඟක් වෙලාවට මේ පැත්තට නැඹුරු වෙන්නේ අපේ ජීවිතේ. අපි හුඟක් වෙලාවට බලන්නේ මොහොතින් මොහොත ජීවත්වේ. හොඳ දෙයක් ජීවත් වන්නට. නමුත් ජීවිතයේ එක්කම මොහොතින් මොහොත, තප්පරෙන් තප්පරය, දවසින් දවස අපි ළඟා වෙන්නේ මරණයටයි. ජීවිතය කෙටි වෙන්නටයි. ඒ නිසා අපි ඒ පැත්තත් ටිකක් මෙනෙහි කළ යුතුයි. ඒ පැත්තත් අපි ජීවිතේ සිතන්නට ඕනේ. අපි දවස් මේ දවස නැවත අපේ ජීවිතේ කවදාක්වත් හමු වෙන්නේ නැහැ. අපි තව දවසකින් අපි ජීවිතේ කෙටි වුණා. මොහොතකින් කෙටි වුණා. ඒ නිසා උන්වහන්සේ අද දේව මචනිය තුලට මතක් කර දෙන්නේ සුවය ලැබීමත්, ඒ වගේම අලුත් මැවිල්ල ගැන සම්බන්ධකමක් ඇතිවයි අද අපිට මෙනෙහි කරන්න කියන්නේ. ඒ නිසා ඔබේ මගේ මේ අයහපත් ජීවිතය, ඒ ජීවිතය තුළ දුබලකම් තිබෙනවා, ලෙඩ රෝග තිබෙනවා, ඒ සියල්ලක්ම රැගෙන උන්වහන්සේගේ පාමුලට යන්නට කියලා, පාමුල රැඳුන විට උන්වහන්සේ අපේ ඉල්ලීමට සවන් දෙනවා. ඒ සියල්ල රැගෙන උන්වහන්සේ පාමුලට අපි යන්නට ඕනි. මේ රාජ්‍ය නිලධාරියා තුලින් සිදුවුනෙත් එයයි. සියල්ලම අරගෙන මේ පුතාව සුවපත් කරලා දෙන්නට කියලා මේ රාජ්‍ය නිලධාරියා තුලින් සිදුවුනෙත් එයයි. එවිට උන්වහන්සේ අපව උන්වහන්සේගේ පාප සමාව, උන්වහන්සේ ගැලවීම, මේ රෝගයට සුවය අපිට ලබා දෙනවා. අපි සිට ඉන්න තැනින් උන්වහන්සේ
අපට උන්වහන්සේ අපව ඔසවලා අලුත් මැවිල්ලක් බවට පත් කරනවා. පළවෙනි කිවීම කියන්නේ මම අලුත් අහසක්ද අලුත් පොළවක්ද මවමි. පසුගියදී මතක් කරන්නේවත් සිහි කරනු ලබන්නේවත් නැත කියලා. ඉනිසා අලුත් මැවිල්ලක් බවට පත් වෙනවා. මේ නව ජීවිතයක් අපිට ලබා දෙනවා. අලුත් ජීවිතයක්. අපිට අවශ්‍ය වෙන්නේ අපේ අලුත් ජීවිතයක්. පරණ දේ නොවේ අලුත් ජීවිතය. ඒ අලුත් මැවිල්ල තුල අපේ ජීවිතය අමතක කරලා උන්වහන්සේ අපේ වර්තමානය ආශිර්වාද කරනවා. උන්වහන්සේගේ හඬ අපට ඇහෙන්නට පටන් ගන්නවා ඉන්පසුව. ඒ නිසා ප්‍රේමවන්තේනි අදහාගෙන අපේ ජීවිත රෝග ගැන අරගල ගැන ප්‍රශ්න ගැන ඇයි අපි අඬහඬා දුක් වෙන්නේ. උන්වහන්සේගේ පොරොන්දු අදහාගෙන අපට මෙතෙක් ලැබී ඇති දේ වෙනුවෙන් අපි සුතිබන්ත වෙන්නට ඕනේ. උන්වහන්සේට ප්‍රශංසා කරන්නට ඕනේ. එවිටයි අපේ හදවත තුල පිපාසිත ගින්නක් ඇති වෙන්නේ. උන්වහන්සේ තුල ජීවත් වීමට ඒ පිපාසය තිබෙන්නට ඕනේ සත්ප්‍රසාදීය ජීවිතයටයි. දේව වචනේ ජීවිතයටයි. එනිසා දේව වචනේ කෙරෙහි විශ්වාසීව ජීවිතේ මේ රාජ්‍ය නිලධාරියා වගේ වචනේ කෙරෙහි විශ්වාස කරපු රාජ්‍ය නිලධාරියා වගේ දේව වචනේ කෙරෙහි විශ්වාසීව ජීවිතයේ සෑම මොහොතකම අලුත් මැවිල්ලක් තුල ප්‍රීති සන්තෝෂ වන්නට අපේ ජීවිතය තුල අපි උත්සාහ කළ යුතුයි. ඒ වර ප්‍රසාදය අපි සියලු දෙනාටම ලබා දෙන්නට කියලා වචනේ කෙරෙහි විශ්වාස කරන්න උන්වහන්සේගේ උන්වහන්සේ අපිට කියන දේ උන්වහන්සේගේ වචනේ තුල විශ්වාස තබන්නට අපිට ශක්තිය ධෛර්යය ලබා දෙන්නට කියලා අපි දිව්‍යාගය තුල අපි යාඥා කරමු. ලෝකාග්‍රදේවි ස්වාමිනී වහන්සේට පුදන මේ පූපය වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේඳ පොළවේ සරුසාරෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුන හේඳ අප සඳහා ජීවනදායක පූපය රත්න හේඳ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේගේ අපගේ මනුස්ස භාවයට සහභාගී වුණ කරුණා කළ සේක මේ පැන් බිදෙන් සහ මිදි රසින් වන අභිරහස මගින් උන් වහන්සේගේ දේවත්වයට සහභාගී වීමට අපට හැකි වේවා. ලෝකාග්‍රදේවි ස්වාමිනී වහන්සේට පුදන මේ මිදිරස වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේඳ මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේඳ අප සදාත්මික පාණීවර පත්වන හේඳ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමිනී වැගෑපස් සිටින්ද පසුතැවිලි හදවතින් දුසුණු වහන්සේ විසින් පිළිගනු ලැබේවා. දෙවි ස්වාමිනී අපුදනයාගේ වහන්සේට ප්‍රසන්න වේවා. ස්වාමිනී මාගේ ආහපති මා සෝදා හැරිය මැනව මාගේ පාපෙන් මා නිදොස් කළ මැනව. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ ආගේ සිළු බල දීපයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවටත් ප්‍රයෝජනයක් සඳහාද ඔබගේ අස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. මෞංකාර දෙවි ස්වාමිනී අපි ඔබට පුද කළ මේ යාගයේ නිසිඵල අපට ලැබේවා. එමගින් අපගේ පැරණි ලෞකික අවගති වලින් මිදීමටද ස්වර්ගීය ජීවිතය දෙස ගමන් කිරීමටද අපට වරම් දුන වෙනව. මේකදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දිවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සිළු බල සදාන්තන දෙවී ස්වාමිනී අප ස්වාමීන් වහන්සේ වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට තෙබිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔබ දරුවන් වනාප ආත්මික පාරිශුද්ධිය කරාගෙන අනුවස් මේ වර ප්‍රසාදයෙන් පිරිකාලය වහන්සේ අපට දහනය කළස්සේක. අප සිත් අවගතිය නිවත් කර ලෞකික වස්තුන් අනිත්‍ය ලෙස සැලකීමටද සදා සම්පත් නැනවත්ව සිබීමටද උවහන්සේ අප පුහුණු කරන සේක. එයින් සියලු සුද්ධවරයන්ද සුරදූත සමූහය දහයෙක් වී නිම් හිමින තුති ගීයෙන් අපි වහන්සේගේ ප්‍රශංසා ගීත මෙසේ ගායනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාගදිවි සමදානෝ සුවිශුද්ධය ආසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩන උතුමානෝ භාග්‍යවත්ය ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනී වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතා වෙළපද වහන්සේමය. එයින් වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුර පරිශුද්ධවත් කරන මෙන්න අයදිමු. අපි එසේ ඇදුනේ පඬුර උපදේශාපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සැද මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේරගෙන වහන්සේට තුති පුදමින්නේ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසු ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව දනන්තූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමාව සඳහා උදෙසා සිළු මනුෂ්‍යනු දෙස්සාදේ වගුරුන් ලබන්නේය මාසෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ කුතුස්සේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තානෝසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණනි ඔවුන් වහන්සේගේ මරණය දුත්තාණය සිහිපත් කරමින් ජීවනදායක වූපේද ගැලවීම දායක කුසලාන අපි වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන සුදුස්සන් වශයෙන් සැලකීම ගැන වහන්සේට තුති පුදමු. විසින් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම සුදහත්මන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලෝ පුරා මැදට පවත්නා වහන්සේගේ සුදහු කතෝලික සභාව සිහිගල මැනව ෆ්‍රන්සිස් නැමි සුදුහතුම පියානන්ද මැල්කම් රංජිත් අප අග රදුරු හිපානන්ද සහායක රදුරුවරුන්ද සකල පූජක පැවිදි පිරිස සමග ඔබ ඉදිරියේ දනින් වැටි යදින ඔබගේ ආදර දරු කැලද සමග එම සුදව සභාව දයාගුණෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොතු ඇති මීගේ අපගේ සහෝදර සහෝදරිය අඳු වහන්සේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුන් අනිකුත් සියල්ලන්ද ශ්‍රීකර වහන්සේගේ ශ්‍රී මුහුණේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන දයානුකම්පා කළ මැනව භාගේවත් දිව මහත්තවන් අති පිරිසිදු කන්නේ මරියාවන්ද භාගත අපෝසලු වරුන්ද සුදෝ ජුසේ මුනිදුන්ද ජුසේ වාස්මුනිද ඇතුළු සෑම කාලයන්නි වහන්සේගේ කැමැත් උඩු කරමින් දිවිගේ වූ සිලිම සුදවන්තින්ද සමග සදා ජීවනයට සහභාගී වීමට ආප සුදුස්සන් කළ මැනව දොවුන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තු වහන්සේ මගින් අපට වරම් දුන මැනව.
උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලන්ති දෙවී පියාණනේ සුදහාත්මයන් හා සමග එක්ව වැඩසන්නා උන්වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. අපි නැගිට සිට ස්වාමින් වහන්සේ අපට කියා දුන්නා වූ බලගතු යාඥාව තුළ අප ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේ අප එකම දරු කැලක් ලෙස අපි උන්වහන්සේගේ යැපෙන දරු කැලක් ලෙස අපගේ ජීවිතයේ දිනදා ජීවිතයේ ගෙවන්නට අවශ්‍ය කරන්නා වූ සිළු වරප්‍රසාද ඉල්ලමින් අපි මෙසේ එකමුතුව යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවිද වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සියලු මයහපතින් අප සිල් දෙනා මුදාලන මෙන්ද අපගේ මේ කෙටි ජීවිත කාලයේ පුරාවටම සාමය දෙන මෙන්ද අපි ආයදිමු. ඊට වහන්සේගේ කරුණාවර පිට ලැබ නිරතුරුව පාපෙන් මිදී සිනම දුක් කරදරවලින් සුරක්ෂිත වී අපේ හැම ගලුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණි භාගත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මග්නිසාදයත් රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමතබායමි. මාගේ සාමය ඔබට දෙමි. මාගේ ශාන්තිය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවක නමතාව දහල ජේසු ක්‍රිස්තු ස්වාමිනී වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේ කැමැත්ත පරිදි එම සභාවට අප ජීවිත අප හදවත් තුළ පවුල් තුළ අප දේශයට අප විශ්වයට සාමයේද සමගියද එකමුතුකමද සුවයේද දහණය කරන්න කරුණා කළ මැනව වහන්ස දහඩ වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ ජීවමානු සාමය ඔබ තුළ සෑම් මොහොතකම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ලොවෙහි පෞහරණ දේවාජ බහල කියානනි අපට කරුණාකල් වහන්සේගේ ශ්‍රී ශරීර සුදුරානුභාවයෙන් මලබගෙන මිශකලමේ වද කරු කළ හේතුවක් වේවා. වහන්සේ යහපත්ගේ මිශකල සාත්මයේ ආරක්ෂාවක්ද ඖෂධයක්ද වේවා. මෙන්න දේවාජ බහලකයානෝ මෙ ලොවේ පෞදුරලන තැනන් වහන්සේ දේවාජ බහලකයන්ගේ භෝජනයට කැඳවීමලත් අප සිල් දෙනාම භාග්‍යවන්තයෝය. ස්වාමී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවනයේ වෙත අප ගෙන යන සෙක්වා. ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි. මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින්
ආත්මිකාකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොදේ ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවෙන්නට මට කරුණා කළ වෙනව. මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට මාගේ යන පනත් අනුව ජීවත් වීමට සලසන්නෙමි. මාගේ දහම් මඟ අනුව ගමන් කිරීමට සලසන්නෙමි. ස්වාමින් වහන්සේ වදාහරණ සේක. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, අප ලබාගත් මේ පාරිශුද්ධ භෝජනය මගින් අපට නව ජීවනය දුන මැනව, අපේ ජීවිත අලුත් කළ මැනව, අප පරිශුද්ධ කර සදාතන ජීවිතය කරා ගෙන ගිය මැනව, මේකදී අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බල පරාක්‍රම දෙවි මහෝත්තමයන් වන පියාණෝද, පුත්‍රයාණෝද, සුදහාත්මයාණෝද ඔබ සිළු දෙනාම ආශිර්වාද කර සෑම නපුරෙන්, සෑම රෝගෙන්, සෑම වසංගතයෙන් ඔබ ආරක්ෂා කරන සේක්වා. යන්න සහෝදර ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. යානක බිලසේ සැතපි සැපසේ අපගල සිරි කුරුසේ පාන පුදලමිනේ අප සෙම පෙමිනේ පාන ගන්වමිනේ රැකලනසේ යනවාද අපි දේවමාතන් වහන්සේගේ මධ්‍යස්ථකම සොයමු. අපි මේ ගත කරන්නේ තීර්ණාත්මක කාල වකවානුවකයි. ලෝකවාසී ජනතාව බයෙන් ත්‍රස්තයෙන් ජීවත් වෙන කාල වකවානුවකයි.
අපිට දිව මාතාවෙනි වහන්සේගේ මධ්‍යස්ථකම දිවෙන් වහන්සේ ඉදිරියේ මධ්‍යස්ථ වෙන්නට කියලා අප වහන්සේ ඔබතුමියගෙන් බැගෑපත්ව අයද සිටින්න අතර අපි දන්නවා ලක්ෂයකට වැඩි ජනතාවක් මේ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින බැවින් 5000කට කිටු ජනතාවක් අද මේ ලොවෙන් සමු අරන් තිබෙන මොහොතක දුක්බර වකවානුවක කාලයක අපි ජීවත් වෙන්නේ. බැවින් ඔබතුමිය ඉදිරියේ අපි බැගෑපත්ව අයදින මේ කන්න ලව්වට අපට සවන් දෙන්න දේව මාතාවෙනි. අපි ස්වර්ගීය මාතාවෙනි ඔබතුමිය අප වෙනුවෙන් නිරන්තරයෙන් මධ්‍යස් වෙන බව අපි ඒකාන්තයෙන්ම අපි විශ්වාස කරනවා. බැවින් අපි ඔබ වෙනු ඔබතුමියගේ මධ්‍යස්ථකමයි ඔබගේ ඔබතුමියගේ පිහිට ආශිර්වාදය මාතෘක රැකවරණය අපි මෙසේ ඉල්ලා සිටිමු. එලෙසම අපි ආඥා කරමු වර්පු ආයතනය ඒ සේවය කරන කාර්ය මණ්ඩලය ඊට අවශ්‍ය කරන සිළු ප්‍රතිපාදන ලබා දෙන්නට කියලා. ඒ වගේම අද විශේෂයෙන් උපන්දින සමරන සෑම කෙනෙක්ම විවාහ සංවස්සර ඒ වගේම නාම සාන්තුර මංගල්‍ය සමරන සෑම කෙනෙක්ම අපි ඒ අයට ඔබතුමියගේ වරප්‍රසාදය පිහිට ආශිර්වාදය රැකවරණය නිරෝගී සුවය දහණය කරන්නට කියලා අපි මේ අයව සිහිපත් කරමින් මෙසේ ආඥා කරමු. මේ ආඥාව මා විසින් සොයාගත්තා වූ යදුමක් දේමතන් වහන්සේට විශේෂයෙන්ම මේ කාල වකවානුව තුළ ඔබතුමියගේ මධ්‍යස්ථකම ලබා දෙන්නට කියමින් වසංගත රෝග වෙනුවෙන් අපි දේමතන් වහන්සේට මෙසේ ආඥා කරමු. දයාඹර මෑණියනි වහන්සේගේ පුත්‍රයාණන්ගේ දයාඹර හෘදයට විරුද්ධව අපි කොතරම් නම් පව් කළෙම්ද? තව තවත් අපි කෙතරම් පව් කරමින් සිටිම්ද? අනේ අපගේ මෑණියනි, ඔබගේ මාතෘක මැදිහත් වීම තුළ අප සෙලූ ලෝකවාසීන්ට පව් සමාව ලබා දී මේ තීරණාත්මක මොහොතේදී අප කරන ඉල්ලීම්වලට සවන් දුන මැනව. අපගේ දයාඹර මෑණියනි, වහන්සේගේ දයාඹර පුත්‍රයාගේ ජීවන හුස්ම සතර දිග සුළඟින් අවුත් රෝගී වූවන් නිරෝගී කරන පිණිසද, නිරෝගී වූවන් රෝගී නොවන පිණිසත්, ඔවුන්ට ජීවන හුස්ම හෙළන පිණිසත් ලෝකයේ වෙනුවෙන් මැදහත්ව මැනව. තවද පෙම්බර මෑණියනි, සියලු ජනයාට මෙම රෝගී බිය තුරන් කර තම තමන්ගේ දේශයන්හි සුවසේ වාසය කරන පිණිස සියලු දේශයන් ආශිර්වාද කර සුවපත් කරන පිණිස ඔබගේ සලු සෙවණේ රැකවරණය ලෝකවාසී අපහට ලබා දුන මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේ ආශිර්වාද ලද්දී වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දාවුමිය. සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පුදේශා දැනුත් අපේ වන්නමේදී යාඥා කළ මැනව. ආමේන්. ලංකාවේ අප ස්වාමිදුවෙනි අප නිසා යාඥා කළ මැනව. සුදවුජු සේවාස් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. සාන්ත කුරුසේ අධිහලමෙන් ආපගේ සතුරන්ගේ තප ගලවා දේවා. ආපගේ දිවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ප්‍රසාදගේ නාමයෙන් ආමෙන්. ජේසු පිටයි ජේසු පිටයි ෆාදර්.